අද 2021 ජුනි 14 සඳුදා සිරස්තල ඉක්ුත් සෙනසුරාදා කොවිඩ් මරණ 67ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තහවුරු කරයි 12 වෙනි දින රෝගීන් 67 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා පක්වය පාලනයේට සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය අංශ කියයි සංචරණ සීමාව දැඩි කිරීම ඉතාම වැදගත් ගාල්ලේ මතභේදාත්මක එන්නත්කරණය පිළිබඳ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්ගෙන් නියෝග කිහිපයක් එන්නත්ගත් පුද්ගලින්ගේ නාමලේඛනය සහ CCTV දර්ශන ඉල්ලයි තෙල් මිල ගැන යලි සලකා බලන්නයි පාර්ශව රැසකින් ඉල්ලීම් අපිට තෙල් මිලත් වැඩි කරලා දීපු කොහොමද අපි මේ දීවරිය රස්සා කරන්නේ දරන්න බෑ ගම්මන් පිළට එරෙහි පොහුට්ටු ලේකම්ගේ නිවේදනයේට ආණ්ඩුවේම පක්ෂවලින් විරෝධය අත්අඩංගුවටගත් එක්ස්ප්‍රෙස් පර්ල් නැවේ කපිතාන් මිලියන 2ක පුද්ගලික බැඳුම් කරයක් මත මුදා හැරේ නැවගෙන තීරණාත්මක සාකච්ඡාවක් අධිකරණ අමාත්‍යාංශයේ ශ්‍රී ලංකාවේ සිට ආ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ගැන ඉන්දිය බුද්ධි අංශ අනාවරණයක් තමිල්නාඩුවේ ආරක්ෂාව තරකෙරේ සිරස් අදර් දරණ ප්‍රයිම් ටයිම් with Vasanthi Nanayakara and Shatara Albis live from Studio 24 in Colombo. ආයුබෝ අනුබදත් එක්වන්නේ ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දින 6:55 සමගයි. මෙරට කොවිඩ් පාලන කටයුතු තව දුරටත් සාර්ථකව ඉදිරියට ගෙන යාම සඳහා දැනට පවතින සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. මේ අතර මේ සතිය ආරම්භන PCR පරීක්ෂණවල ප්‍රතිඵල මත සංචරණ සීමා සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය ආසේල ගුණවර්ධන මහතා සඳහන් කළා. කොවිඩ් 3 වෙනි රැල්ල හිස එසවීමෙන් පසු පැනව සංචරණ සීමා ජුනි 7 වෙනිදා ඉවත් කිරීමට නියමිතව තිබුණත් තත්ත්වය පාලනය සඳහා රාජ්‍යය එම සංචරණ සීමා අද දිනේ දක්වත් පසුව ජුනි 21 දක්වත් දීර්ඝ කෙරුණා. ඒ අනුව අඛණ්ඩ සංචරණ සීමා පැවති ගෙවුණු අවසන් දින 14 තුළ මෙරට ආසාදිතයින් වාර්තා වී ඇත්තේ මේ ආකාරයට. එයින් අවසන් දින 7 තුළ දෛනිකව හමු වී ඇති ආසාදිතයන් ගණන පවතින්නේ 2300ක් 2800ක් අතර පරාසයක. ඊයේ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් 2361 දෙනාගෙන් වැඩිම පිරිසක් හඳුනාගෙනුනේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 362ක්. දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම ඊයේ දිනෙත් ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. දැඩි සත්කාර ඒකකවල භාවිත වෙන ඇඳන් සංඛ්‍යාව 74 දක්වා අඩු වෙලා තියෙනවා. ගිය සතියේ සාමාන්‍යයෙන් 80 ඉක්මවලා තිබුණා. මේ දක්වා පෙනී ඇත දත්ත දිහා බලනකොට යම් ප්‍රමාණයකට අඩුවීමකුත් දකින්න ලැබෙනවා. නමුත් මං හිතනවා ඉදිරි දින කීපෙත් විල තවතුළු වැඩිවීමක් එක්ක මිසක් දිගටම පහළට යාමට තියෙන ඉඩ කඩ අඩුයි. දින 14 වැඩි සංචරණ සීමා පනවා තිබෙනවා. ප්‍රතිඵල ලැබුණාද? දැනට සති 4කට පමණ කලින් 3500 ඉක්මවලා රෝගීන් වාර්තා වුණා. එතකොට මේ පාලනයකින් තොරව තිබුණා නම් මේ රෝගීන් සංඛ්‍යාව එතනින් සිට ඉදිරියටත් ඊට වඩා ඉහළ අගයන්ට යෑමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. ඒක පහළට හැරුණා. ඉදිරියේදීත් මේක උච්චාවචන සමග මේක ක්‍රමානුකූලව අඩුවීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ සංචරණ සීමාවන් තවත් කාලයක් හැකි පමණ පවත්වාගෙන යෑම තුලින් තමයි මේකට සාධනීය ලෙස පැහැදිලි අඩුවීමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. සංචරණ සීමාව දැඩි කිරීම ඉතාම වැදගත්. ඊයේ මෙරට තුල සිදු කරන ලද PCR පරීක්ෂණ සංඛ්‍යාව 18585ක් අප්‍රේල් මාසයේදී 340000ක් සිදු කළා PCR පරීක්ෂණ. නමුත් මැයි මාසෙ වෙනකොට අපිට කරන්න සිද්ධ වුණා ඒ වගේ දෙගුණයක්. 712000ක් PCR පරීක්ෂණ කළා. මේ වන විට අපි විසින් කරලද සියලුම PCR රසායන පරීක්ෂණ සංඛ්‍යාව 37,66,692ක්. දෛනික ආසාදිතයන් වාර්තා වීමේ යම් අඩුවීමක් පෙන්눔 කරුණත් ගෙවුණු සතියේ තහවුරු කෙරුණු කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. අඛණ්ඩ සංචරණ සීමා පැවති ගෙවුණු අවසන් දින 14 තුළ මෙරට දෛනිකව තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වී තිබුණේ මෙලෙසයි. කෙසේ වෙතත් මෙම මරණ අතරට අදාළ දිනේම සිදු වූ මරණවලට අමතරව දින හෝ සති කිහිපයක් පැරණි මරණද ඇතුළත්ව තිබුණා. ජුනි 12 වෙනි දින මෙරට කොවිඩ් ආසාදිත මරණ 67ක් සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අද ප්‍රකාශ කළ අතර ඉන් 12 දෙනෙකු නිවසේදීත් තවත් 5 දෙනෙකු රෝහලට ඇතුළත් කිරීමේදීත් මිය ගොස් තිබුණා.
කෙසේ වෙතත් එක් එක් දිනයට අදාළ කොවිඩ් මරණ දත්ත එම දිනවලම වාර්තාවලට ඇතුළත් කර නිකුත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අද ප්‍රකාශ කළා. අපි අද දින සිට මරණ වාර්තා කරනු ලබන්නේ පසුගිය පැය 48 තුළ සිදු වෙන ඒ දිනේට දිනයක් ඇතුළත සිදු වෙන මරණ සියල්ලම අපි වාර්තා කරන්න දැන් ක්‍රමවේදය සකස් කරලා තියෙනවා. එතකොට අපිට පැය 24 ත් පැය 48 ක් තුළ සිදු වෙන සියලුම වර්ණ අපි වාර්තා කරන්න කටයුතු කරනවා. පෞගේ දවස් 20 ගානක සංචරණ සීමා සීමාවේ ප්‍රතිඵල අපිට දකින්න වෙන්නේ තව සතියක් දෙකක් ගියාට පස්සේ. ඒ කෙසේ වෙතත් අපි දැන් පරීක්ෂණ කරන PCR පරීක්ෂණ කරන ක්‍රමවේදය අපි අලුතෙන් චක්‍රලේඛන නිකුත් කරා. ඒ අනුව නිරෝධායන වෙලා ඉන්න අය රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් පසුව මුදා හරින්න පුළුවන්. ඊට අමතරව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව කිරීම නිසා අපිට PCR පරීක්ෂණ සමාජයේ අවදානම් වූ කොටස් වලින් කරන්න හැකියාව ලැබෙනවා. එතකොට අපිට ඒ PCR පරීක්ෂණ ප්‍රතිඵල අනුව අපිට කියන්න පුළුවන් මේක සමාජයේ පැතිරීමක් තියෙනවද නැද්ද. අපි ඉදිරියේදී සංචාරන සීමා ඉවත් කරනවා නම් කොහොමද ඉවත් කරන්නේ, ඒ සියලුම තීරණ තීන්දුව ගන්න වෙන්නේ මෙම සතිය තුළ ලැබෙන PCR පරීක්ෂණ වල ප්‍රතිඵල මත. මේ අතර අදත් දිවයිනේ විවිධ ප්‍රදේශවල කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා. කළුතර උතුරු පයගල ප්‍රදේශයේ එන්නත් කරන වැඩසටහන අතරතුර අද යම් නොසන්සුන්තාවයක් හටගෙන තිබුණේ එන්නත් ලබා ගැනීම සඳහා එම ප්‍රදේශයේ ග්‍රාම සේවාව සම්හයෙම පිරිස් එකවර එහි පැමිණ තිබීම හේතුවෙන්. හයයි කාලයට වගේ ටාම් පොලිමින් දැන් මේ පොලිමින් මේ කට්ටියද බලලා අයින් වෙන්න පුළුවන් මේ වසමේ කට්ටිය අයින් වෙන්න කියලා කවුරුත් කරන්නේ නැහැ. කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනයෙන් පළමු එන්නත ලබාගත් අයට දෙවැනි එන්නත ලබා ගැනීම සඳහා අද දින පස්වරු 2:30ට එහි පැමිණෙන ලෙස දැනුම් දී තිබූ අතර ඒ අනුව නියමිත වේලාවට එහි ගිය ජනතාවට දැන ගැනීමට ලැබුණේ එන්නත් අවසන් බවයි. 1000කට විදිනවා කියලා මටත් දුන්නා 886 දුක නම්බර් එක තියෙනවා. දීලා දැන් අද විදිනවා කියලා 2:30 3 වෙනකොට එන්නේ කොයිද? ආව මෙතන ඩේටා ඉන්නේ. ආවට පස්සේ ඉල්ලලා දැන් කියනවා ගහලා ඉවරයි. දැන් අපි තියෙන ප්‍රශ්නේ අපි දැන් වෙන ප්ලෑනකට ගිහින් ගිහින් ගියාම ඒක අපේ මිනිස්සු කෑ ගහනවා. මේ පිටින් ඇවිල්ලා විදිනවා කියලා. මෙවැනි පසුබිමක වේයන්ගොඩ ප්‍රදේශයේ ගුරුවරුන් 300 දෙනෙකු එන්නත් කරන්නට ලක් කිරීමේ වැඩසටහන අද පැවැත්ුණේ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍යම මහාවිද්‍යාලයේදී. එහිදී සයිනෝෆාම් එන්නත ලබා ගැනීමෙන් පසු මිනිත්තු කිහිපයක් එහි රැඳී සිටි ගුරුවරුන්ට මානසික සහනයක් ලබා දීම සඳහා මේරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් සංගීත වැඩසටහනක් සංවිධානය කර තිබුණේ මෙලෙසයි. මෙවැනි විට කොවිෂීල්ඩ්, සයිනෝෆාම් සහ ස්පුට්නික් V යන කොවිඩ් මර්ධන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගත් සමස්ත පුද්ගලයන් ගණන 22,85,572ක්. එය මෙරට මුළු ජනගහනයෙන් 11%කට ආසන්නයි. මේ අතර ලෝපුරා ජනතාව වෙත දෙවන මාත්‍රාව ලබා දීමේදී උද්ගතව ඇති එන්නත් හිඟය පිළිබඳව ඇති ගැටලු සම්බන්ධයෙන් අද වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ පැවති සාකච්ඡාවකදී අදහස් දැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ උපාය මාර්ගික කණ්ඩායමේ ප්‍රධානියා වන මහාචාර්ය අලහෙන්ද්‍රෝ ක්‍රවියටෝ පැවසුවේ එන්නත් මිශ්‍ර කිරීම හා ගැළපීම ආරක්ෂිත බවයි. එහිදී ඔහු අවධාරණය කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට අනුමත කර ඇත්තේ ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව වශයෙන්ගෙන දෙවන මාත්‍රාව ලෙස ෆයිස එන්නත ලබා ගැනීම පමණයි. මේ අතර ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව සඳහා ෆයිස එන්නත ලබා දීමේ ඇති හැකියාව පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බොවන රෝග පිළිබඳ උපදේශන කමිටුවේ මතය විමසන ලෙස ඖෂධ නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගේ ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ අද දින ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ උපාය මාර්ගික කණ්ඩායමේ ප්‍රධානියා ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිස එන්නත ලබා දීම සුදුසු වන බවට අද දින කරන ලද නිර්දේශ පදනම් කර ගනිමින්. මේ අතර පාසල් නැවත විවෘත කිරීම සහ ගුරුවරුන්ට මෙන්ම සිසු දරුවන්ටත් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්ුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළේ පාසල් නැවත ආරම්භ කිරීමට අදාළව එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ නම් 11 සිට 13 යන ශ්‍රේණිවල දරුවන්ට ප්‍රමුඛතාව දිය යුතු බවයි.
අද දිනේ සංචරණ සීමා නීති කඩකරන නීතිය රැහැනට හසු කර ගැනීමේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. කොළඹ නගරයට ඇතුළු වන වාහනද පරීක්ෂාවට ලක් කරනු ලැබුවා. ගත වූ පැය 24ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් පුද්ගලයන් ගණන 1198ක්. මේ අතර සංචරණ සීමා උල්ලංඝනය කරමින් යාපනයේ ගුරුනගර ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පිරිසක් නිරෝධායනයට යොමු කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ අද පියවර ගත්තා. දින 6ක සිට හුදකලා කර ඇති කළුතර මින්නේරි තැන්න ගම්මානයේ ජනතාව අද විරෝධතාවයක නිරත වුණේ තමන් දැඩි අපහසුතාවට පත් ඇති බව පවසමින් එම ස්ථානයට පැමිණි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එම ජනතාවට කරුණු පැහැදිලි කිරීමට උත්සාහ කළත් එම අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. බඩුවලු හෙට දෙනවා අද දෙනවා කියලා විදු බඩුවලක් හම්බෙච්ච එකක් නෑ කාටවත්. කොහෙන්වත් අපේ ආසින් වටලා වගේ කිසි කෙනෙක් එන්නේ නෑ බලන්න කරන්නේ. මාත්තර දෙනවා. ඔයාලා බේරගන්න. අපි බේරෙන්න නෑ. ඔයාලා බේරෙන්න අපි සයි කරන්නේ. එහෙම ආවොත් ඔය වහන්සත් හොන්නා මේක බොරොන්දු නාන යන්නකෝ. හරි ඔක්කොම ගෙවල් වලට හරි. මේ අතර මෙරට කොවිඩ් අවදානම ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට රැකියා බලපත්‍ර ලබා දීම දින නියමයක් නොමැතිව අත්හිටුවීමට බහරෙන් රාජ්‍ය පියවරගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්තානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල පුද්ගලයින්ටද බහරෙන් හි රැකියා බලපත්‍ර ලබා දීම තාවකාලිකව නතර කර තිබෙනවා. ඉන්දියාවේ කොවිඩ් ආසාදිතින් පහළ යද්දී එරට ඩෙල්ටා ප්‍රභේදය අමරිකාවට සහ එක්සත් රාජධානියට දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ අමරිකාවේ කොවිඩ් ආසාදිතින් රෝහල්ගත කිරීම් යලි වැඩි වී ඇති බවයි. එමෙන්ම ලොක්ඩවුන් සීමා ඉවත් කිරීමට එක්සත් රාජධානිය පසුගියදාගත් තීරණය අත්හැරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. කොවිඩ් වසංගතයේ දරුණුම කාලයේ පසු කළ ඉන්දියාවේ දෛනික ආසාදිතයින් මෙන්ම මරණ සංඛ්‍යාවද ක්‍රමයෙන් පහළ යමින් පවතිනවා. ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයන් 68400 දෙනෙකු හඳුනාගත් අතර නව මරණ වාර්තා වූයේ 1761ක් වශයෙන්. පවතින යහපත් වාතාවරණය තුළ හිමාචල් ප්‍රදේශ වෙත ඉන්දිය සංචාරකයන් විශාල වශයෙන් පැමිණීමෙන් දැඩි වාහන තදබදයක්ද ඇතිව තිබුණා. කෙසේ වෙතත් ඉන්දියාව මහා ව්‍යසනයක් කරාගෙන ගිය ඩෙල්ටා වෛරස් ප්‍රභේදය මේ වන විට වසංගතය පාලනයේදී සාර්ථකත්වයක් අත්කරගත් රටවල් පවා ආක්‍රමණය කර අවසන්. ඉන්දියාවේ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියට ගොදුරු වී ඇති නවතම රට අමරිකාවයි. සාර්ථක එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වුවත් ඩෙල්ටා ප්‍රභේදය අමරිකාව පුරා නව කොවිඩ් අවදානමක් ඇති කර තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ පසුගිය සතියට සාපේක්ෂව රට පුරා ආසාදිතයින් රෝහල්ගත වීම 3%කින් වැඩි වී ඇති බවයි. මේ අතර ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑමට ලක්ව ඇති එංගලන්තයේ ලොක්ඩවුන් සීමා ඉවත් කිරීම තවත් මාසයකින් කල් දැමීමට තීරණය කර තිබෙනවා. එක්සත් රාජධානියෙන් වාර්තා වන නව රෝගීන්ගෙන් 90%කට වඩා ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් වීම විශේෂත්වයක්. ගොලිය කොවිඩ් වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව අද 10.67 ලක්ෂයේ ඉක්මවා ගියා. ලොව පුරා සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 38,20,000කට අධිකයි. සංචරණ සීමා පවතින මේ කාලයේ තම නිවස අසලට පැමිණෙන ජංගම වෙළඳුන් එළවලු සහ පළතුරු අධික මිලට අලෙවි කරන බවට පාරිභෝගික ජනතාව මැසිවිලි නගනවා. එහෙත් ජංගම වෙළඳුන් පවසන්නේ තොග වෙළඳුන්ගේ හා ආර්ථික මධ්‍යස්ථාන සැපයුම් කරුවන්ගේ අය කිරීම හේතුවෙන් තමන්ට වැඩි මිලට අලෙවි කිරීමට සිදු ඇත බව. රට තුල පවතින සංචරණ සීමා හේතුවෙන් මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට එළවලු සහ පළතුරු බෙදා හැරෙන්නේ ජංගම වෙළඳුන් මගින්. නමුත් එම එළවලු සහ පළතුරු මිල ගණන් ඉතා ඉහළ බවට ජනතාව චෝදනා කරනවා. පළතුරු එළවලු හැම දෙයක්ම ගණන් වැඩි. එළවලු ගෙඩට ආවත් එළවලු ගණන් ඉති. අතු එළවලු මල්ල පොන්චි 500 240ට ගත්තේ. අලත් ඒ වගේ ගන්නත් තමයි ගත්තේ. ජංගම වෙළඳුන් පවසන්නේ මේ දිනවල තමන්ට තොග සපයන වෙළඳුන් අධික මිලක් අය කිරීම මෙම තත්වයට හේතුව බවයි. මාකට් එකේ එළවලු මිල වැඩි, ඩීසල් වැඩි. එතකොට මිනිස්සු ගාවට ආපු ගම මිනිස්සු ගණන් වැඩි කියලා කියනවා. දැන් ඩීසල් ටික වැඩි වෙලා දැන් හිත අනිදායි වැඩි කරන්න වෙයි. මේ අතරමැදිය නිසා එළවලු මිල ඇත්තටම මාකට් එකේ මිල ගිහිල්ලා තියෙන්නේ. නාර්ථී මිල වැඩි. අපි පරිභෝජන විකුණන්න අමාරුයි. හැමදේම 250 70 80 එහෙම තමයි වැටෙන්නේ. ඒ අනුව අද දෙරණ තොග වෙළඳුන්ගෙන් මේ පිළිබඳ විමසා සිටියා. ව්‍යාපාරික වශයෙන් ඊට හේතුව තමයි මේ වෙළඳ පොලේ තමත් අඩු මිලකට එළවලු තිබෙනවා. මේන් පිටත අරන් යන ජංගම වෙළඳුන් අනිත් වෙළඳුන්
ඉතා අධික මිලකට විකුණනවා කියන එක තමයි අපිට කියන්න තිබෙන්නේ. එහෙත් ජංගම වෙළඳුන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරනවා. එළවලු මාකට් එකේ මිනිස්සු වොයිස් කඩ දෙන අමදෑම එළවලු ලාභය එළවලු ලාභය එළවලු ලාභය කියනවා. ගණ්ඩාවාම අල්ලන්න බෑ පට්ටකන්. ඉතින් ඒකෙන් තලෙන්නේ ගෙවලින් මිනිස්සු. කොහමද මේ වෙළඳාම් කටයුතු? ඩිමන්ඩ් ගැටේ ඔක්කොම අපිට පහර තමයි. සෑම පුරවැසියෙකුටම එන්නත් ලබා දීම සඳහා රජය සෑම පුරවැසියෙකුටම එන්නත් ලබා දීම සඳහා රජය වැඩපිළිවෙලක් දියත් කරමින් සිටියේදී ගාල්ලේ සිදු වූ අක්‍රමිකතාවක් පිළිබඳ අද දෙරණ උකුස්සා පසුගිය 7 වෙනිදා පළමු වරට රට හමුවේ අනාවරණ කළා. මූලික පරීක්ෂණවලදී සෞඛ්‍ය නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කෙරුණු අතර ගාල්ල මහේස්ත්‍රාත්වරයා පරීක්ෂණවලට අදාළව නියෝග කිහිපයක් අද ලබා දුන්නා. අද තුකුස්සා අනාවරණ ඒ පිළිබඳවයි. උණවටුනේ පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී බස්නාහිර පළාතෙන් පැමිණි පුද්ගලයින්ට කොවිඩ් වර්ධන ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබා දීමේ සිද්ධිය අප රට හැමුවේ පළමු වරට අනාවරණ කළේ පසුගිය 7 වෙනිදායි. අප එහි යන විටත් එම ස්ථානයේ අසල නැවතා තිබූ වාහන රැසක් බස්නාහිර පළාතෙන් පැමිණි බවට අප කැමරාවේ මෙලෙස සටහන් වුණා. එන්නත් ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් කුමන පළාතක සිට පැමිණියේදයි ඔවුන්ම අපට මෙලෙස පැහැදිලි කළා. අපි කොළුපිටිය නම් ෆස්ට් ඩෝස් එක කොළඹ තමයි ගැහුවේ. පස්සෙනේ කා කොළුපිටිය ඉඳලා දෙවෙනි වාර මාත්‍රාව. අද දෙරණ උකුස්සාගේ අනාවරණය පාර්ලිමේන්තුවට දැනුම් දුන් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බවට ප්‍රකාශ කළා. ඒ දැනගත්ත වහාම අපි සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් උපදෙස් දුන්නා මේ පිළිබඳ විමර්ශනයක් කරන්න කියලා. ඒ සඳහා සම්බන්ධ වෙච්ච කෙනෙක් ඉන්නෝ නම් ඒ සියලු වැරදිකරුවන්ට අනිවාර්යයෙන්ම නීත්‍යානුකූලව විනයානුකූලව ක්‍රියාමාර්ග ගන්න ඕනේ. අද දෙරණ උකුස්සාගේ අනාවරණයෙන් දින දෙකකට පසුව ගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා හා ප්‍රාදේශීය වසංගත රෝග අධ්‍යක්ෂවරයා වහාම එම තනතුරු වලින් ඉවත් කෙරුණේ මූලික පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙන්. මේ අතර ගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවැල මහතා සිද්ධියට අදාළව අද නියෝග කිහිපයක්ම නිකුත් කළා. ඒ පසුගිය 5 වෙනිදා සහ 7 වෙනිදා අදාළ කාර්යාලයෙන් එන්නත් ලබාගත් පුද්ගලින්ගේ නාම ලේඛනයක් එන්නත් ලබා දුන් කාර්යාලයේ CCTV දර්ශන සහ විමර්ශනයට අදාළව දුරකථන දත්ත ලබා දෙන ලෙසයි. අදාළ නියෝග ලබා දුන්නේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ගාල්ල කොට්ටාස අපරාධ විමර්ශන අංශය ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසුයි. එමෙන්ම අදාළ දින දෙක තුල දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිවිසුමේ CCTV දර්ශන හෙට ගාල්ල කොට්ටාස අපරාධ විමර්ශන අංශයට ලැබීමට නියමිතව තිබෙනවා. ඒ සංචරණ සීමා පවතින කාලය තුල බස්නාහිර පළාතේ සිට ගාල්ලට පැමිණි මෝටර රථ පිළිබඳ සොයා බැලීම සඳහායි. අද දින උකුස්සාට තවදුරටත් අනාවරණ වූයේ සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල කොට්ටාස අපරාධ විමර්ශන අංශය පසුගියදා සෞඛ්‍ය සේවාවට අදාළ නොවන පුද්ගලයෙකුගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි. එහෙත් අදාළ පුද්ගලයා එන්නත් ලබා දුන් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය තුල පසුගිය 5 වෙනිදා සහ 7 වෙනිදා සැරිසරා තිබෙන බවට අපට අනාවරණ වුණා. ගාල්ල කොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු පොලිසියට පවසා ඇත්තේ තමන්ට කොළඹ පදිංචිකරුවන් රැසක් ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට පුළුවන් දැයි දුරකථනයෙන් විමසීම් කළ බවයි. මානව සංහතියට නොගැලපෙන මේ සිද්ධියේ වරදකරුවන්ට නීතියෙන් දඬුවම් ලැබෙන තෙක් අද දෙරණ උකුස්සා අවධානයෙන්. ඉන්ධන මිල ඉහළ නැංවීමට ගත් තීරණය පිළිබඳව මේ වන විටත් පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගැනීමට නියමිත බව වාර්තා වෙනවා. මේ අතර ඉන්ධන මිල තීරණය පිළිබඳ යලි සලකා බලන්නේ ධීවරයන් විපක්ෂයේ නියෝජිතින් මෙන්ම ආණ්ඩුවේම ඇතැම් පාර්ශව අද දිනේත් රජයෙන් ඉල්ලා සිටියා. ඉකුත් ජුනි 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට රජය පියවර ගත්තා. රජයේ එම තීරණයට විරෝධය පළ කරමින් අද ධීවරයින් මාරවිල මෝදරවැල්ල තුටුපළ අසලදීත් ගාල්ලේදීත් විරෝධතා පැවැත්වුවා. මේක ටිකකින් වැඩි කරුවොත් කමන රුපියලකින් අමාරුකම්. මේක වැඩි ප්‍රමාණයකින් වැඩි කරලා තියෙන්නේ. ඉතින් දරන්න බෑ. දැන් අසරණ වෙලා ඉන්නේ අන්තිමේට දැන් මේ අපිට තෙල් මිලත් වැඩි කරලා දීපම කොහොමද අපි මේ ධීවරය රස්සා කරන්නේ? අද මේ මොහොත වෙන විට ධීවර කාර්මිකයින්ට මොහොත දිහා බල බල හූල්ල හූල්ල ඉන්න සිද්ධ වෙලා තියේ. ඒ නිසා තෙල් මිල වහා පහත එලන්න කියන එක සමස්ත ලංකා පොත් ධීවර සම්මේලන අපි අවධාරණය යොමු ප්‍රකාශ කර සිටිනවා.
මේ අතර සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේද අද ඉන්ධන මිල වැඩි කිරීම ගැන අදහස් පළ කළා. බහුදින ධීවර යාත්‍රා වලට සාමාන්‍යයෙන් ලීටර 8000 12000 අතර ප්‍රමාණයක් ගන්නවා. අපිට තමයි මේකෙන් ගොඩක්ම බලපෑම වෙන්නේ. ලීටර 10කට රුපියල් 7000ක් දැන් වැඩි වෙලා තියෙනවානේ. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රජයේ ඉන්ධන මිල ඉහළ දැමීමට තීන්දුව වහාම හකුලාගෙන තෙල් මිල පහත දැමීමට කටයුතු කළ යුතු බවයි. විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේම ඇතැම් පාර්ශ්වව ඉන්ධන මිල යලි අඩු කිරීම පිළිබඳ සලකා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. අධිවර ජනතාව වගේම රටේ ජනතාව නියෝජනය කරන මාජන නියුතෙක් විදිහට මට කියන්න තියෙන්නේ මේ අවස්ථාව නෙමේ ඉන්ධන මිල ඉහළ දාන්න. මේ වැඩි වෙච්ච භූමිතල් මිල පෙර තිබුණු තත්ත්වයට දීවරන්ට ලබා දීමට කටයුතු කරන්න. අපිට පසුගිය කාලය තුළ අධ්‍යක්ෂ විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ ඉන්ධන මිල එකපාරක් ඉහළ දැමිලා ජනතාව දිගින් දිගටම ඉල්ලුවා ඉන්ධන මිල පහළ දාන්න කියලා. හැබැයි දැම්මේ නැහැ. පස්සේ මිනිස්සු මැරුණාට පස්සේ ඉන්ධන මිල පහළ දාන්න සිද්ධ වුණා. මං කියන්නේ මේ තත්ත්වයට අපි යන්න ඕනේ නැහැ. අමාත්‍යවරයාට ඉල්ලා අස්වෙන්ඩ කියපු හේතුව යට බැසිල් රාජපක්ෂ මහතා බැසිල් රාජපක්ෂ මහත්මයා මොනවද කියන්න තියනා නම් එතුමා කෙලින් කියන කෙනෙක්. ඒ නිසා බැසිල් රාජපක්ෂ මහත්මයා හිටියා නම් මේ ඉන්ධන මිල ඉහළ දාන්න දෙන්නේත් නැහැ. එතුමා මේ වෙනුවෙන් පෙනී සිටිනවා. අපි ඉල්ලන්නේ කණිජ තෙල් ඇමතුමාටත් කියන්නේ මේකට මැදිහත් වෙන්න ඉන්ධන මිල අඩු කරන්න. කණිජ තෙල් ඇමතුමා ඒද බීද සීද කියන එක අපිට අදාළ නැහැ. අපි නියෝජනය කරන ආණ්ඩුවෙන් අපි ඉල්ලන්නේ. අපි පෑදීලිම කියන්නේ ජනතාවට අමාරුයි. ඒ නිසා මේක අඩු කරන්න. ඉතින් මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා බැසිල් රාජපක්ෂ මහත්මයාට විරුද්ධව ඉන්න අයට යම්කිසි ප්‍රහාරයක් එල්ල කරන්නත් ඒ අතරතුර පොදු ජන පෙරමුණ ඉතාමත්ම ජනහිතගාමී අපි මේකට විරුද්ධයි කියලා කියලා හෙටනිද්දා තව රුපියල් 10 කට ඉන්ධන මිල අඩු කරන්නත් මේ පැත්තට චෝදනාව දාලා හරි යම් සහනයක් අවසානයේදී ජනතාවට දෙන්න රජයේ තීන්දුව ගන්න උදවිය කටයුතු කරයි කියලා මේ අතර ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ කිහිපයක නායකින් අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණේ වගකීම ඇමතිවරයාගේ කරමත පැටවීමේ බයම හෙලා දකින බවයි මෙම නිවේදනයේට අපේ ජනබල පක්ෂ ජාතික නිදහස් පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ලංකා සම සමාජ පක්ෂ ජාතික කොංග්‍රසය ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය එක්සත් මහජන පක්ෂය හා ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකයින් අත්සන් තබා තිබෙනවා එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පත්කල මන්ත්‍රී සාගර කාර්යවසම් මහතා ඉන්ධන මිල ඉහළ නැංවීමේ ජනප්‍රිය නොවන තීරණයේ වගකීම උදේ ගම්මන්පිල ඇමතිවරයා මත පටවා එමගින් ආණ්ඩුව ජනතාව ඉදිරියේ අනවශ්‍ය අර්බුදයකට ඇද දමා ඇති බවයි. මෙවන් පසුබිමක ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමටගත් තීරණය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පිළිබඳ අප මුදල් රාජ්‍ය අමාත්‍යවරයාකින් විමසුවා. තෙල් අපි ගන්න මිල අපි විකුණන මිලට වඩා වැඩි. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම තෙල් මිල වැඩි කියලා යුතු බව ඕනම කෙනෙකුට තේරෙනවා. ඒත් එක්කම තාමත් පැහැදිලි ලිපියක් මහා බැංකුව අධිපතිත්වරයා එවලා තියෙනවා තෙල් මිල වැඩි කළ යුතුමයි කියලා. ඒ නිසා මේ තෙල් මිල වැඩි කිරීම මේ අවස්ථාවේදී අකමැත්තෙන් වුවත් රජයට කරන්න සිදු වෙලා තිබෙනවා. ඛනිජ තෙල් සංස්ථාව බැංකුවලට ණයයි රුපියල් බිලියන 652ක්. ණය වැඩි කරගෙන ගියා නම් තෙල් සංස්ථාවට පමණක් නෙමෙයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. බැංකුවලට තේ ප්‍රශ්නේ මතුවෙනවා. බැංකුවලට මේ ප්‍රශ්නේ මතුවුනොත් එතකොට බැංකුව අස්ථාවර වෙනවා. ඉතින් නිසා මේ මූල්‍ය පද්ධතිය රැක ගන්නට රජයට ඒ වගේ තීරණ ගන්න සිදු වෙනවා. අපේ රටේ පවතින දැන් තෙල් මිල අනිත් දකුණු ආසියාවේ රටවලට වඩා බොහෝ සෙයින් අඩු මිලක් බව පෙන්වලා දෙන්නට අවශ්‍යයි. ඉතින් ඒ නිසා මේ ආයතන පවත්වාගෙන ගිය නැත්නම් අපිට තෙල් අඛණ්ඩව ලබා දීමටත් බැරි වෙන බවක් පතක තියාගන්නට අවශ්‍යයි. රටේ ජන ජීවිතයත් හරියාකාරව කරගෙන යන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඉතින් මේ ඔක්කොම දේවල් එකිනෙකට සම්බන්ධයි. ඒ නිසා තමයි සාධාරණ විදිහට මේක නේ හිතලා ජනාධිපතිතුමා අගමැතිතුමා යන මේ සියලුම දේ ආය ඒ ගැන බොහොමත්ම සැලකිලිමත් වෙලා තමයි මේ තෙල් මිල තීරණය කරලා තින්නේ. හැකි ඉක්මනින් තවදුරටත් අඩු කරන්න පුළුවන් නම් අපි අඩු කරන්න බලාපොරොත්තු වෙනවා. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යොදා ගනිමින් එක සමාන අස්වැන්නක් ලබාගත හැකි බවට සෙවනගල සීනි කර්මාන්ත ආයතනය පර්යේෂණයක් මගින් අනාවරණ කර තිබෙනවා. අදතරණ ඒ පිළිබඳ විමසා බැලුවා. ලංකා සීනි සමග්ගමේ සෙවනගල සීනි කර්මාන්ත ආයතනය සිය උක් වගාවන් සඳහා පොහොර භාවිත කිරීම පිළිබඳව පසුගිය වසරේදී පර්යේෂණයක් ආරම්භ කළා. ඒ අනුව රසායනික පොහොර යොදා වගාබිමක් සහ කාබනික පොහොර පමණක් යෙදූ වගාබිමක් පර්යේෂණයට ලක් කර ඇති අතර එහි අස්වැන්න පසුගියදා පරීක්ෂාවට ලක් කෙරුණා. අදාළ වගාබිම් වල අස්වැන්නේ අන්තර්ගත සීනි සාන්ද්‍රණය පරීක්ෂා කළ විට එම සියල්ලෙහිම සීනි සාන්ද්‍රණය එක සමාන මට්ටමක පැවති බව ලංකා සීනි සමාගම පෙන්වා දෙනවා. සමහරවිට
දහයකට වැඩිය තියෙනවා. සීනි උකහා ගැනීම අතින් බැලුවොත් එහෙම ඒ වෙනොත් ඉහළ අගයන් තියෙනවා. මං හිතනවා මේ කාබනික ගොවිතැන කරොත් අපිට ඒකෙන් ජයග්‍රහණයක් කරන්න පුළුවන් කියලා. දැන් බලනවා අතිගරු ජනාධිපතිතුමාගේ දැක්මත් එක්ක කාබනික පොහොර වලින් මේ උක්කගව කළ වස විසෙන් තොරව සීනි මේ රටේ ජනතාවට ලබා දෙන්න. ඒ අනුව අකර 35000කින් සමන්විත පැල්වත්ත හා සෙවණගල උක්කගවීම් සඳහා මෙතෙක් භාවිත කළ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යොදා ගැනීමෙන් එව සමාගමට රසායනික පොහොර සඳහා වාර්ෂිකව වැයවන රුපියල් කෝටි 25ක මුදලක් ඉතිරි කරගත හැකි බව පාලන අධිකාරිය පවසනවා. ඒ අස්වැන්නේ එක සමාන බවක් තමයි අපිට පෙන්눔 කළ තිබෙන්නේ. අපි ඒ මුදල් යොදවලා අපේ ආයතනයට අවශ්‍ය කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීම සඳහා පොහොර කර්මාන්ත ශාලාවක් ඉතාම ඉක්මනින් ආරම්භ කිරීම සඳහා උපදෙස් මේ වෙන විටත් දීලා තියෙනවා. කොළඹ වරායට නුදුරින් පසුගෙදා ගෙන ගැනීමට ලකු එක්ස්ප්‍රෙස් වල් නෞකාවේ කපිතාන්වරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවටගෙන අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මිලියන 2ක පුද්ගලික බැඳුම් කරයක් මත මුදා හැරියා. මේ අතර නෞකාව හේතුවෙන් මෙරටට සිදු වූ හානිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක් අද අධික නමාත්‍යංශයේදී පැවැත්වුණා. කොළඹ වරායට නුදුරු මුහුදේදී ගිනිගත් එක්ස්ප්‍රෙස් වේල් නෞකාවෙන් මෙරට පරිසර පද්ධතියට සිදු වූ බලපෑම අතිමහත්. දිවයිනේ විවිධ වෙරළ ප්‍රදේශ වෙත නෞකාවේ තිබූ ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය රසක් ගොඩගසා තිබුණා. මියගිය මුහුදු සතුන්ගේ සිරුරු රසක්ද අද දින වෙරළ තීර කිහිපයකටම ගොඩගසා තිබූ අතර නෞකාවෙන් මුහුදට එක් වූ විෂ ද්‍රව්‍ය මෙම සතුන්ගේ මරණවලට හේතු වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. මෙවන් පසුබිමක නෞකාවෙන් මෙරටට සිදු වූ හානිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අදාළ පාර්ශ්ව කිහිපයක්ම අද අධිකරණ අමාත්‍යාංශයට රැස් වුණා. මේ වෙනකොට පළවෙනි අතුරු හිමිකම් පෑමක් හැටියට, ඒ කියන්නේ අපිට වියදම් වෙච්ච දේවල් හා දැනට සිදු වෙලා තියෙන වන්දිය ලබා ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 40ක ඉල්ලීමක් ක්ලේම් එකක් දැනට කරලා තියෙනවා සතියකට විතර ඉස්සෙල්ලා. ඒ අරුණම නැව කොහොමද ලංකාවේ මුහුදෙන් එළියට ඉවත් කරගන්න යන්නේ පිළිබඳව සාකච්ඡා කරගෙන කටයුතු කරගෙන යනවා. එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් තුන්දෙනෙක් ලබන 15 වෙනිදා වෙනකොට ලංකාවට පැමිණෙනවා. පැමිණලා අපිට මේ සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳව උපදෙස් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. දන්නවා පරිසරයට වෙච්ච හානිය, දීවර ජනතාවට වෙච්ච හානිය, ආර්ථිකයට වුණු හානිය මේ ක්ෂේත්‍රවලට අයිති නොවන කෙනෙකුට යම් හානියක් සිදු වෙලා තියෙන්න පුළුවන්. ඒ අනුව අද දවසේ තවත් කමිටුවක් පත් කරලා ඔවුන්ට යම් හානියක් සිද්ධ වෙලා තියෙනවා. ඇවිල්ලා ඒක ඉදිරිපත් කරා. මේ අතර ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද දින අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා. අනතුරුව රුපියල් මිලියන 2ක පුද්ගලික බැඳුම් කරයක් මත ඔහුව මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළ අතර ඔහුට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබෙනවා.